Hello. ලංකාවේ නැති ඉංග්‍රීසි රහස්. අදත් අපි රහසක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද අපි කතා කරන්න යනවා ඉංග්‍රීසි ශබ්දකෝෂයක් භාවිතා කරන ආකාරය. ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ඇයි අපි පාවිච්චි කරන්න ඕන? ඇයි අපි මේකට හුරු වෙන්න ඕන කියන කතාව හරි දැන් මේ සෙක්ෂන් එක. ලංකාවේ නැති ඉංග්‍රීසි රහස් කියන සෙක්ෂන් එක මම විශ්වාස කරන්න පුතා බලන්න ඕන. අර භාෂාව මුලින් ඉඳලම පටන් ගන්න පිරිස නෙමෙයි. එහෙම මුලින් ඉඳලම ඉගෙන ගන්න ඕන අයටත් වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා බලන්න කෝස් එකක් විදිහටම දාලා තියෙනවා මේ යන පාඩම් මාලාව බලන්න ඕන භාෂාවේ මූලික දැනුම තියෙන කිරිස මූලික දැනුම තියෙන ඒත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන සුදු ජාතිකේ කියන්නේ ඉංග්‍රීසි තමයි මම උපභාෂාවන කෙනෙක් කතා කරන දේක් තේරෙන්නේ නැති ඉංග්‍රීසි චිත්‍රපටයක් බලුවට තේරෙන්නේ නැති ඉංග්‍රීසි චිත්‍රපටයක් ඉංග්‍රීසි සින්දුවක් අහුවට තේරෙන්නේ නැති හැබැයි මොන පන්තියට ගියා වුණත් අයියෝ මේ උගන්නන්නේ මං දන්න දෙයමනේ කියලා හිතන පිරිසක් ඉන්නවනේ මේ රටේ ඉගෙන ගන්නත් ඕන ඉගෙන ගන්න තැනකුත් නැහැ. එතකොට ඔයාලා පුතා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ශබ්දකෝෂයකට උරු වෙන්න ඕන. දැන් ඔයාලා පුද්ගලයෝ මත රඳාපවතින එක නතර කරනවා. ගුරුවරු මත රඳාපවතින එක දැන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි විදියට ඉගෙන ගන්න සූදානම් වෙන්න ඕන. ශබ්දකෝෂයක් පාවිච්චි කරද්දී කොහොමද අපිට ඒ කියන දේවල් වලට යන්න පුළුවන්? මේ බලන්න. දැන් අපි ශබ්දකෝෂයක් ගත්තාම ඉස්සරලාම ඔයා තෝරගන්න ශබ්දකෝෂය ගැන සැලකිලිමත් වෙන්න ඕන. තෝරගන්න ඕන. ලෝකයේ පිළිගන්න ඉහළ මට්ටමේ ශබ්දකෝෂයක් එකකින් තෝරගන්න. එතකොට ශබ්දකෝෂයක් තෝරා ගැනීමේ තියෙන වාසි එක පළවෙනි එක තමයි ඔයගලන්ට හරි උච්චාරණය හොයා ගන්න ඕන ශබ්දකෝෂයක් පාවිච්චි කරන අපි හිතන්නේ ඒක විතරයි කියලානේ. يعني මේ පුතා උදා ඉංග්‍රීසි ශබ්දකෝෂයක් හුරු වීම ඇතුලේ ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. එකක් තමයි නිවරදි උච්චාරණය. දැන් මේක මෙතන ගත්තා බ්‍රිටිෂ් ඉංග්‍රීසි Spectacular, spectacular, spectacular spectacular, American spectacular. spectacular, spectacular. ඒ පළවෙනි ප්‍රයෝජන. ඊට පස්සේ උදාහරණ ගොඩාක් ඒගොල්ලන් දෙනවා. දැන් අපි උදාහරණයක් මගෙන් අහුව කියනකොට spectacular කියන එකට උදාහරණයක් දෙන්න කියලා. ඒතර මම දෙන උදාහරණය සමහර ලාවට මම නම් මගේ ශිෂ්‍යයන්ට ශබ්දකෝෂයත් එක්කම තමයි මම කියන්නේ ඉන්ටර්මීඩියට් එකේ ඉන්න අයට ගොඩක් වෙලාවට වචනයක් ගත්තාම උදාහරණ ගන්න. එමණ මෙන්න මම හිතන උදාහරණයක් දුන්නොත් ඒක බොහෝ වෙලාවට ලෝකයේ ඇතුළේ මේ වරට පාවිච්චි නොවන දැන් ඉංග්‍රීසි කියන එක ගත්තාම ඕකේ කතන්දර ගොඩක් තියෙනවානේ. දැන් මේ වගේ ශබ්දකෝෂයක් ගත්තාම ඒගොල්ලන් දෙන උදාහරණ දැන් මේ ලංකාවේ හදනව නෙමෙයිනේ මේවා. ඔක්ස්ෆර්ඩ් ඇඩ්වාන්ස් ලර්නර්ස් ඩික්ෂනරි කියපුවාම ලංකාවේ හදන ශබ්දකෝෂයක් නෙමෙයි. ඒතර ඒගොල්ලන් දෙන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන උදාහරණ. දැන් මේක බලන්න. Spectacular scenery. Messi scored a spectacular goal. එහෙම උදාහරණ ඔයාලට මදි නම් තවත් extra examples කියලා දීලා තියෙනවා. තව පල්ලෙහාට ගොඩක් උදාහරණ දීලා තියෙනවා. Spectacular වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ synonyms දෙනවා. මේවා synonyms කියලා සමාන පද. Antonyms කියන්නේ විරුද්ධ පද. දැන් spectacular වචනේ ගත්තාම එයාට ළඟින් යන තව වචනයක් breathtaking කියන්නේ. Breathtaking. එතන ගි කරපුවාම එතනට ගියා. ඊට පස්සේ ඒකට උදාහරණ තියෙනවා. extra examples තියෙනවා. ඊපස් ඒක adverbs එතරම් තියෙනවා. Breathtakingly. මෙහෙම ගත්තාම මේවට opposites නැත්නම් antonyms එතරම් දීලා තියෙනවා. ඒක ශබ්දකෝෂයක් පාවිච්චි කරන්න ගත්තාම ඔයා හැම වෙලාවකම ලෝකෙත් එක්ක ඉන්නවා වගේ තමයි. දැන් මම මෙතනදී පාවිච්චි කරන කේනම් මේවට උදාහරණ ශබ්ද කරන්න ඇති නෑ. තමගේ ෆෝන් එකේ තියෙන මේ Oxford Advanced Learners එතන තියෙන එක ෆෝන් එකේ දාගෙන ඉන්න එකේ මේ උදාහරණ ශබ්ද කරන්න දීලා තියෙනවා. ඇමරිකන්ස් ලා කොහොමද බ්‍රිටිෂ් අය කොහොමද කියලා. ඒතර ඒ වගේ ශබ්දකෝෂයකට හුරු වුණාම ඕලන්ට ගන්න තියෙන ප්‍රයෝජන ගොඩයි. එක උච්චාරණය දෙක උදාහරණ භාවිතය සමාන පද සෙවීම විරුද්ධ පද සෙවීම ඔය ආදී වශයෙන් ගොඩාක් දේවල් භාෂාවත් එක්ක ශබ්දකෝෂ හුරු වීමත් එක්ක ඔයාලට ලැබෙනවා. සහ ප්‍රධානතම දේ තමයි එතකොට පුද්ගලයෙක් මත රඳාපවතින්නේ නැතිවීම. දැන් උදාහරණයක් මේක ඔයා හිතන්නකෝ මේ 9th edition කියලා. ඊපස්ස 10th edition 11th edition මේගොල්ල ශබ්දකෝෂ අප්ඩේට් කර කර ඉස්සරහට යනවා. උඩ ඔයා අලුත් එකක් පාවිච්චි කරන්න පටන් ගත්තාම ඒක ඉතින් ශබ්දකෝෂයක් පාවිච්චි කරන්න පටන් ගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඒවා ටික මම උගන්වනවා. ශබ්දකෝෂයක් ගත්තාම පුතා ඒගොල්ලන් මේ වචනයක් දැන් ස්පෙක්ටාකියුලර් කියන එක ගමුකෝ. ස්පෙක්ටාකියුලර්. Spectacular. මේක මේ තියෙන වචනේ මේ තියෙන එක ශබ්ද කරන හැටි. අපි අර සිංහල ශබ්දකෝෂයක් ගත්තාම ඒකෙදි
ශබ්ද කරන්නේ සිංහලෙන් ලියලා දුන්නු. ඒ වගේ ඉංග්‍රීසි ශබ්දකෝෂ ගත්තාම ශබ්ද කරන්නේ සිම්බල්ස් භාවිතා කරලා දෙනවා. ඒතර මෙතන මේ සිම්බල්ස් ටිකක් නැති වෙනවා. වල අපි කියනවා ෆොනීමික් සිම්බල්ස් කියලා. ඔයාලා අහලා තියෙනවනේ ෆොනටික්ස් කියන පාඩම අහලා තියෙනවා. අහලා ඇති. ඒකට තමයි ෆොනොලොජි කියලා කියන්නේ. එතකොට මේ සිම්බල්ස් මහා භයානක දේවල් නෙමෙයි ෆොනටික් කියලා කියන්නේ. ෆොනටික් ඇල්ෆබෙට් කියලා ඔයා අහලා ඇති. එතකොට ඒක මහා මේ ඉගෙන ගන්න බැරි කතන්දරයක් නෑ. කරන්න පුළුවන්. දැන් මේ සිම්බල්ස් ගත්තාම මේ සිම්බල්ස් වලින් වෙනස් වෙන දැන් ස්පෙක්ටාකියුලර් කියන එක අපි ලියලා බැලුවොත් එහෙම මේක අපිට සිම්බල්ස් කියලා අමුතු එකකට ගන්න තියෙන පුතා ටිකයි. මේ බලන්නකො. S කියන શબ્දයට S අකුරමයි. U කියන එකට P-මයි. E-මයි. C තියෙන්නේ හැබැයි શબ્ද ක් නිසා K දාලා දැන් ස්පෙක් ටා ඈ ශබ්දයට මෙහෙම සිම්බල් එකක් කරනවා අලුත් දෙකක් ස්පෙක්ටැක් ඊට පස්සේ යල කියද ජේ ගන්න ය ශබ්දයට ය ල මම මේ කඩලා දුන්න යාට සිලබල්ස් වල ස්පෙක් ටැක් ය ල ස්ට්‍රෙස් එක තියෙන මෙතන spectacular spectacular දැන් බලන්න ශබ්ද වලින් වැඩි ඉගෙන ගන්න අමුතු ඉංග්‍රීසි සිම්බල්ස් ඉන්නේ මේ එකක් මෙතන ආව උනා එකක් මෙතන ආව උනා මෙතන ෂා එක ආව උනා අනිත ඔක්කොම අකුරුමයි තියෙන්නේ ඒ නිසා මේකට මේ මහා බාය වෙන්න දෙයක් නැහැ ශබ්ද කෝෂයක් පාවිච්චි කරන්න කියවා ආපු අර ෆොනටික්ස් කියනවා නම් අපිට අමාරු වෙන නිසා කියලා පදනමක් අපි ඉන්නවා අමාරු නැහැ පුතා හරි ක්‍රමවේදයක් හොයාගත්තාම හරි මඟ පෙන්වීමක් හොයාගත්තාම අපිට කිසි දෙයක් අමාරු නෑ. හොයා ගන්න තියෙන්නේ හරි ක්‍රමවේදය විතරයි ඕනම දෙයකටදී. දැන් අපි එමුකු මෙතනට නේද එනවා. මේ වැඩේට එමු. ඉතින් අපි අර කියන සිම්බල්ස් ටික එකින් එක ඉගෙන ගමු. පොඩි ඉවරයි කතා. අපි අද ඉගෙන ගමු. short tall දැන් මේක ඉගෙන ගන්න ගියාම short tall sounds මොනවද long vowel sounds මොනවද diphthongs මොනවද triphthongs මොනවද monophthongs මොනවද ඊට පස්සේ consonant sounds මොනවද එහෙම එහෙම දිගට යන්න තියෙනවා මම එකින් එක ඔක්කොම ටික ගන්නම් කලබල වෙන්න දෙයක් නැහැ මෙතනදී අපි ඉගෙන ගන්න පළවෙනි phonemic symbol එක තමයි මේක ඇයි මේ symbols පාවිච්චි කරලා තියෙන අකුරු ලියන්න නැතු දැන් උදාහරණයක් මේ මේක පුතා U නේ. එතකොට මේ U අකුරෙන් දෙන්න පුළුවන් ශබ්ද තියෙන එකක් නෙමෙයි. උදාහරණයක් ඔයා ගත්තොත් එහෙම වචනයක් put කියලා එකක් ගන්න. තව but කියලා එකක් ගන්න. මේ වචන දෙකේම තියෙන ස්වර ශබ්ද ස්වරයේ යූනි හැබැයි මේ වලංගෙන් තියෙන ශබ්ද දෙකක් නේ පළවෙනි එක p එකට පස්සේ මෙයා යන ගන්න ශබ්දය මේක u අල්පයනට u එක දාලා pu put put කියලා හදුනේ එහෙම මෙයාගෙත් තියෙන ඒකම නම් එහෙම මේක but වෙන්නේ බෑ මේක but නෙමෙයි හරිනම් but ශබ්ද බ ෂා සවුන්ඩ් එකද අපි බට් කියමුකෝ ටිකක් ඔයාලට දන්න විදිහට ස්ට්‍රොං ෆෝම් එක අරගෙන. ඒතොර මේක පුට් වෙන්නත් මේක බට් වෙන්නත් වෙලා තියෙන්නේ මෙන්න මේ එකම අකුරේ ශබ්ද දෙකක් එනේ. දැන් මේ සිම්බල්ස් පාවිච්චි කරලා කරන්නේ මොකද්ද? එකම අකුරෙන් එන විවිධ ශබ්දයකින් එක උගන්නන්න. මේක ඉගෙන ගන්නෙදි මහා ලොකු දේවල් නෑ මම දැන් ඔයාලට උදාහරණ පෙන්නුවානේ. ඉගෙන ගන්න තියෙන්නේ සිම්බල්ස් කීපයක් විතර අනේත් ඔක්කොම තියෙන අකුරු. අපි පාවිච්චි කරන අකුරුමයි. දැන් අපි පටන් ගන්න යන්නේ අර තියෙන විශේෂ සිම්බල්ස් වලින් එකක්. මේක නියෝජනය. දැන් මේක පුතා ශබ්ද කෝෂයේ තියෙන මොන ඉංග්‍රීසි වචනය ගත්තා වුණත් ස්ක්‍රිප්ට් එක ඇතුළේ ඔයාලට මේ සිම්බල් එක આવුනොත් එහෙම ඒකෙන් නියෝජනය කරන එකම ශබ්දයක්. මෙයා තියෙන ඕනම තැනක අකුර මොක වුණත් මෙයා තිබුණා නම් ශබ්දය අනිවාර්යයෙන්ම ආ. මෙහෙම අපි කැපිටල් A ලියන්නේ. ඒක මේ හරහට ගන්න ඉර නැතු ලියන්න කිව්වා. අච්චර. දැන් බලන්න මෙවුව අපි ඉස්සර ලියලෙමු. අප් කියන එක ආ
Bản năng ứng ở mấy cái này khali này vật kiện mấy vật kiện này các phonemic cái શબ્દ ya syllable එකක් කියන්නේ දැන් මේ තියෙන එක syllable එකක් මේ one syllable word එක syllable එකක් කියලා කියන්නේ ස්වරයක් සමග තියෙන කෙටිම ශබ්දයක් මේක one syllable word එකක් phoneme එකක් කියලා කියන්නේ එක අකුරකින් එන ශබ්ද එක අකුරකින් නෙමෙයි අතරම සමහරවල් අකුරු දෙකක් එකතු වෙලා එක phoneme එකක් හැදෙන්න පුළුවන් එකට උදාහරණයක් කියන්නම මෙහෙම this වගේ වචනයක් ගත්තොත් th වල එකතු වෙලා මෙතන දෙන එක phoneme එකක් එක ශබ්දයක් මගේ ශබ්ද තුනට අ ඉස් ඒවත් එකින් එකම උගන්නන්න නะ අ ආ බන් සොර ශබ්දේ මොකද්ද අ රන් කියලා ගත්තොත් එහෙම ර ආ රන් ර ආ රන් බස් ගත්තොත් අ ආ ස් හන් ගත්තොත් හ ආ න් ට් හන්ට් ස කියන හරියන්නේ නැහැ සෙද්ද අපිට ශබ්ද කෝෂයෙන් බලන්නකෝ රයිට් ශබ්ද කෝෂයෙන් බලන්න මෙතෙන්ට දාමුකෝ ආයි මොකටද කතා නැද්ද බන් ගන්න අප්පලිම පටන් ගන්න මේ තියෙන ස්ක්‍රිප්ට් එක සර්ලි බිකුන් දමානි ආ මේ ඇමරිකන් මේ බ්‍රිටිෂ් වෙනසක් නැහැ බන් ගන්න උප් ආ බන් 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 බස් ගන්න Bus. 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 අන්කිය බට් නෙමේ එකේ තියෙන බට් කියලා ශබ්දයක් කියලා බට් ඐ කාන්ට් ඩූ දැට් බට්ටයි කාන්ට් ඩූ දැන් මේ බට් ඐ කාන්ට් ඩූ දැට් ඇක්චුලි ඇයි වොන්ටඩ් ටු ඩූ දැට් බට් ඐ කුඩන්ට් ඩූ දැට් බට් බට් ටික තිරිම රෙකින් එක වන ෂෝ සවුන්ඩ් එක අපි But. තන තියෙන ආය ගන්න මේ එක වෙනම සිම්බල් එක මෙහෙම ලියන බට් කියලා එක ස්ට්‍රොง ෆෝම් එක විදිහට ගන්න පුළුවන් මේ ස්ට්‍රොง ෆෝම් කියලා පෙන්නලා දෙන්නේ එතනදී ආ ශබ්දයක් දැයිගෙන ගන්න දේ විතරක් ඔලුවට ගන්නවද හන් කියන වචනය එකම Hunt. හන් තොර කොහොමද ලිවි හ ආ හුට් පොනීම් හතරයි වන් සිලබල් වර්ඩ් එක අකුරු හතරක් තිබ්බට එක ස්වර ශබ්දයක් තියෙනවා කතාව පැහැදිලි නේද එතකොට ඒවට අපි කියනවා පුතා phonemic symbols මේ එකින් එක ගත්තාම දැන් මේකට අපි කියන්නේ phonemic script එක කියන මේ ඔක්කොම ටික එකතු වෙලා ගත්තාම අපි කියන්නේ phonemic script එක කියන මේ එකින් එක ගත්තාම කියන්නේ මේකට phonemic symbols symbol එකක් කියන්නේ මොකක්ද දන්නවද සලගුණ සංඥාවක් උඩ මෙවුවා අපි භාෂාවේ පාඩමක් විතර ගත්තේ වඩ කියනවා phonetic alphabet එක. ඒක පාඩම විදියට ගත්තා. අපි ඒක ස්ටඩි එකක් විතර ගත්තාම අපි ඒකට කියනවා phonetics කියලා. ඒකටම තමයි phonology කියලා කියන්නේ. හරි, චූටි දෙයක් අතට කතන්දර ගොඩක් කිව්වා මේ ආරම්භයේ මේ පළවෙනි කොටස. මේක දිගට 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 අපි යමු. එහෙනම් අදට ප්‍රමාණවත් අපි ඊළඟ දවසේ සම්පූර්ණ ජය